वतनों में खूब आदर करे मगिन लद आदर पमनाई खूब आदर करे वतनों में खूब आदर करे मगिन लद आदर पमनाई ओब आदरे कले සැන්දෑවක ඔබ හමුවීමට මාන පැමිණි දවසේ පෙර සැන්දෑවක ඔබ හමුවීමට මාන පැමිණි දවසේ පසුදා තරහින් නොදොඩා හිටියේ කිමද කියන්න ලබන්නේ ආදරේ නම් අපෙලොවට එකතු වී මව්පද වියලදරා මුංචි පුතා අපෙලොවට එකතු වී මව්පද වියලදරා මා අමතක කොට සුරතල් බැලුවේ කිමද කියන්න ලඳුනේ ආදරේ නම් මට නොවේ ඔබ ආදරේ කළේ මගෙන් ලද ආදරේට පමණයි ඔබ ආදරේ කළේ වට නොවේ ඔබ ආදරේ කළේ මගෙන් ලද ආදරේට පමණයි ඔබ ආදරේ කළේ මට එන්න බැරි වුණා පසුදා තරහින් නොදොඩා හිටියේ කිමද කියන්න ලඳුනේ ආදරේ නම් ඇයි එහෙනම් පහුවෙන දවසම රෝගෙන හිටියේ පුම්බගෙන හිටියේ මාව කන්න වගේ හිටියේ ආදරේ නම් උඹ කියනවනේ ආදරේ කියලා මම උඹේ ලෝකේ උඹේ ඇස් දෙක කියලා කියනවනේ ඔයා මගේ පණ කියලා කියනවනේ ඒ වුණාට පසුදා තරහින් නොදොඩා හිටියේ කිමද කියන්න ලඳුනේ ආදරේ නම් එහෙම තමයි ඉතින් මිනිස්සුන්ට ප්‍රශ්න වෙනවා එන්න බැරි වෙනවා කියලා එහෙම කියන්නේ නැහැ අර පොඩ්ඩක් පුප්පගෙන ඉඳලා ගස්සලා සත්තමත් දාලම තමයි ආය යාලු වෙන්නේ ෆුල් ට්‍රයි කරන්න ඕනේ කතා කරව ගන්න කොහොම හරි එහෙමද නැත්ද හිතලා බලන්න ඒකේ නරකම වර්ෂන් එකෙන් ඊට පස්සේ පොංචි පුතා අපෙලොවට එකතු වී මව් පදවිය ලදදා පොංචි පුතා අපෙලොවට එකතු වී මව් පදවිය ලදදා මා අමතක කොට සුරතල් බැලුවේ කිමද කියන්න ලඳුනේ ආදරේ නම් සමහර පිරිමි ඉන්නෝ තමුන්ගේම ළමයට ඊර්ෂ්‍යා කරනවා මෙච්චරකල් ඔබ මට විතරයි ආදරය කෙරුවේ මෙච්චරකල් ඔබේ මුළු වේලාවම දුන්නේ මට දැන් ළමයා හම්බුණාට පස්සේ ඌව නාවනවා ඌට කිරි දෙනවා ඌගේ රෙදි හොදනවා ඌගේ වැඩමයි මගේ වැඩ නෑ
පුංචි පුතා අපි ලොවට එකතු වී මව් පදවිය ලදනා මා අමතක කොට සුරතල් බැලුවේ කිමද කියන්න ලඳුනේ ආදරේ නම් සැබෑ ස්වාමි පුරුෂයෙක් සැබෑ පෞරුෂයකින් හෙබි පිරිමියෙක් තමුන්ගේ බිරිඳගේ ගැහැණියගේ උතුම්කම නිරන්තරයෙන් දකිනවා නිරන්තරයෙන් රකිනවා ඒ නිසා අද මේ හැන්දෑව ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවා වනිතා ඒකකය කාන්තාව මුල් කරගෙන කාන්තාව ගැහැණිය වනිතාව තේමාව බවට පත් කරගෙන දිගහැරෙන මේ කතන්දරේ හරිම ආදරණීය අවසානයකට අපට ගමන් කරන්නට තිබෙනවා. ඒ නිසා මේ ලස්සන දවසේ මේ ආදරණීය දවසේ අපි හැමෝම එකට එකතු වෙලා අද මෙතන වාඩි වුණු අන්දමට නෙවෙයි අද මෙතෙන්ට ආපු කෙනා හැටියට නෙවෙයි ජීවිතේ ඊට වඩා එක පියවරක් ඉස්සරහට තියලා එක අඩියක් ඉස්සරහට තියලා ඔබට මේ මොහොතේ අවංකව නිශ්ශබ්දව හිතන්න පුළුවන් නම් මගේ බෙරින්දට මේ වෙනකන් නොකඩවාම මගෙන් සිද්ධ වෙන යම් අගෞරවයක් වෙනවා හානියක් වෙනවා හිත්‍රදවීමක් වෙනවා ඒ මහා ලයිස්තුවෙන් එකක් කපන්න අද පුළුවන් නම් එකක් ඕක බිරිඳ කිව්වොතින් කරන්න පුළුවන්ද බෑ බිරිඳ ගෙනල්ලා ලිස්ට් එකක් කියෝලා නේ තමුසේගේ මෙන්න මේ මේ කාරණා 10ක් තියෙනවා ඕක එකක් අඩු කරගන්න ඕයි කිව්වොත් ලෑස්තිද පිරිමිලා ඒක අයින් කරගන්න නෑ ඌ 10 ඩබල් කරනවා එදා ඉඳලා පිරිමින්ට එහෙම කියලා හරියන්නේ නැහැ ඒ පිරිමිකම ගැහණුකම ඇතුලේ තියෙන අඳුරගතිය තු ලක්ෂණ තිබෙනවා හැබැයි පිරිමියෙකුට අවබෝධ වුණොත් මේ කතන්දරේ ඔහු ඉතා කැමැත්තෙන් මේ ලිස්ට් එකෙන් එක එක අයින් කරන එක ලොකු කතන්දරයක් නෙවෙයි ගැහණියක් පිරිමියෙකුගේ ජීවිතේ දිනා ගැනීමේ රහස එතනදී ඉගෙන ගන්න ඕනේ පිරිමියෙකුට හරියටම පොයින්ට් අවුට් කරලා වැරදි පෙන්නලා මේක හදාගනින් කියන තියරි එක විවාහ ජීවිතේ දිනවන්නේ නැහැ හොඳට මතක තියාගන්න මේ මුළු පළවෙනි පැය භාගෙම ඇතුලේ මම එක තැනකට එන්නම් පිරිමියෙක් හැටියට ඔබේ බිරිඳට ඔබේ අතින් සිදුවෙනවාය කියලා ඔබට හැඟෙන වැරද්දක් අද රාත්‍රියේ දිවාගන්න හොයාගෙන ඔබ තීරණයක් අරගෙන ඒක ජීවිතේ වෙනස් කරන්න ඔබ පියවර ගන්න මෙතන ඉන්න බිරිඳන්ගෙන් මං ඉල්ලනවා අන්න ඒ ටික කරන්න තමුන් ඉදිරිපිට බය නැතුව ලැජ්ජ නැතුව නෝන්ඩි වෙන්නේ නැතුව ඕක ඇවිල්ලා කරන්න පිරිමියෙකුට පරිසරය හදන්න කියලා ගෙදර දැන් කෙලින්ම ගෙදර ගිහිල්ලා කිව්වොතින් ඇයි තමුසේ අහගෙන හිටියේ නැද්ද අතන කියපක කියලා එතනින් ඉවරයි කතන්දරේ ආයි ඉතින් ඕක හදන්න හම්බෙන්නේ නැහැ අපි කරන්නේ එහෙමයි පල්ලියට පන්සලට කෝවිලට ස්වාමි පුරුෂයව එක්කගෙන යන්නේ මොකටද ගිහිල්ලා ඌට ස්වාමි ලව්ව හරි හාමුදුරුව ලව්ව හරි පූසාරි ලව්ව හරි මොකක් හරි ඇනෙන්ඩ් එකක් කියන්න හුඟක් ගෑනු ඉන්නවා මට ඇවිල්ලා කියනවා ලොකු ප්‍රයා මීටින්ස් ඔය වගේ ලොකු සෙමිනාර්ස් වලට ගිහාම මේ මෙතන අද අපේ හස්බන්ඩ් එනවා එයාගේ මෙන්න මේ වගේ කේස් එකක් තියෙනවා ඌට පොඩ්ඩක් ඇනෙන්ඩ් කියන්න කියලා එහෙම කියන වයිෆ්ලා ඕන තරම් අපිට හම්බෙනවා එහෙම හදන්න බෑ පිරිමියෙකුට එහෙම හදන්න බෑ පිරිමියෙකුගේ ජීවිතේ විශිෂ්ටතම වෙනස් වීමේ ගමන ආරම්භෙන්නේ ආදරය හරහාම විතරයි ආදරය හරහාම විතරමයි වෙන කිසිම තැනකදී ඒක වෙනස් වෙන්නේ නැහැ වෙනස් වෙන්නේ නැහැ සමහර වයිෆ්ලා කියනවා ඒවා කියලා හරියන්නේ නැහැ තමුන්ට ඕන විදිහට මිනිහව හදාගන්න තමුන් දැනගන්න ඕනේ මම නම් ඒක හදාගෙන ඉන්නේ අපි තමයි දන්නේ ඒක හදාගෙන ඉන්න හැටි
ඒ සමහර හිතන් ඉන්නවා එහෙම හදාගෙන ඉන්නේ කියලා. හදාගෙන ඉන්න හැටි අපි තමයි දන්නේ. අරූ ගාන්ට ඇඩ්ජස්ට් වෙලා ඉන්නේ ගෙදර. ඒ නිසා රැවටෙන්න එපා. රැවටෙන්න එපා. ජීවිතේ දිනන්න නම් ආදරේ විතරක් විශ්වාස කරන්න. ආදරයට මේ පොළවේ ජය ගන්න බැරි කිසිම දෙයක් නැහැ. කිසිම දෙයක් නැහැ. මේ පොළවේ ආදරයට ඕනෑම දෙයක් ජයගත හැකියි.